සුපුරුදු විදිහට අදත් අප සූදානම් වෙන්නේ ලෝබපුර ආසාධිතීන්ගේ වර්ධනය මරණ සියලු දේ පිළිබඳ සවිස්තර වාර්තාව ඔබට ගෙනෙන්නට. පැහැදිලි ලෙසම මේ මොහොත වන විට ලෝකයේ තුල ආසාධිතීන් පිළිබඳ සංඛ්‍යාව පිළිබඳ අවධානය යොමු කරන විටදී යලි රාජ්‍යයන් ඇතුළත දෙවනි රැදී ඇතිවීමේ පෙරනිමිති පෙන්වුම් කරනවා. ඕස්ට්‍රේලියාව, ග්‍රීසිය මෙවැනි රාජ්‍යයන් මේ වන විට යලිත් සීමා පැනවීම සඳහා සූදානමින් පවතිනවා. විශේෂයෙන්ම ගෙවුණු පැය 24 තුළදී 25,000කට එහාගේ ආසාධිතීන් සංඛ්‍යාවක් වාර්තා කරමින් ඉන්දියාවේ පවතින භයානක ස්වරූපය තවදුරටත් පැහැදිලි කරනවා. ඒ හා සමානවම දින 70කට පසු බාහිර සමාජයෙන් ශ්‍රී ලංකාවේ වාර්තා වුණු පළමු රෝගියා මාරවිල නාත්තන්‍ය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඇය මේ නිරෝධායන මධ්‍යස්ථානයක මද්‍රව්‍ය ජාවාරමට මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සඳහා උපදේශිකාවක් වශයෙන් කටයුතු කළ කෙනෙක්. ඇයට ජූලි 3 වෙනිදා ඇය නිවාඩුව ඇවිල්ලා ගෙදර එනවා. ජූලි 3 වෙනිදා සිට ඇය නිවසේ රැඳී සිටිනවා. ඇය මහාන තැනකට යනවා. මේ ආකාරයේ තැන් කිහිපයකට ගමන් කර තිබුණා. කොහොමුණත් ඇය දැන් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මේ අනුව දින 70කට පසු බාහිර සමාජයෙන් ශ්‍රී ලංකාවේ වාර්තා වුණු පළමු රෝගියා බවට ඇය පත්වනවා. ලෝකයට යමු 1,22,50,127ක් ආසාදිතයි. 5,53,972ක් මිය ගිහිල්ලා 71,15,372ක් සුවය ලැබලා 45,80,783ක් මේ වන විට සක්‍රිය සිදුවීම් වාර්තා වෙද්දී 58,233ක් ඉන්නේ දැඩි සත්කාර ඒකකේ 45,22,550ක් මේ වන විට මධ්‍යම ආකාරයේ රෝගී තත්ත්වයක පෙළෙනවා. ගෙවුණු දවස පිළිබඳ කතා කරන විටදී ඇත්තටම අවධානය යොමු කරන කාරණා අතරින් අපට හඳුනා ගන්නට පුළුවන් ගෙවුණු ජූලි 8 වෙනිදා කියන්නේ දෛනිකව 213,681ක් රෝගීන් වාර්තා වෙච්ච දවසක්. ලක්ෂයෙන් පටන් ගල ඔබට බලන්න පුළුවන් මේ කර්ව් එක දවසින් දවස ඉහළ නැගෙමින් තියෙන්නේ. සරලව ගත්තොත් විතරදී ජනවාරි මාසේ ඉඳලා ගත්තාම 3,500 ඉඳලා මේ වෙද්දී 213,000 දවසක අවසාන වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව වශයෙන් ගත්තරදී මරණ සංඛ්‍යාව යම් අඩුවීමක් තියෙනවා. කෙසේ වෙතත් ගෙවුණු දවස පිළිබඳ අවධානය යොමු කරද්දී 5,500කට ආසන්න මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙලා තියෙනවා. ලෝකේ ගමන් කරන්න හොඳ තැනකට නෙවෙයි කොරෝනාව. අපි යමු ඇමරිකා එක්සත් ජනපදයට. 31,74,141ක් ආසාදිතයි. අද දවසේ ආසාදිතීන් 15,209යි. මරණ 115,152යි. නව මරණ 290ක් වාර්තා වෙනවා. බ්‍රසීලයේ 17,19,660යි. මරණ 68,089යි. නව මරණ 34යි. නව ආසාදිතීන් 3,464යි. ඉන්දියාවේ 790,649ක් ආසාදිත වෙද්දී මරණ 21,586යි. නව මරණ 442යි. නව ආසාදිතීන් 21,597යි. රුසියාවේ ආසාදිතීන් 717,301යි. මරණ 10,843යි. නව ආසාදිතීන් 6,509යි. නව මරණ 176යි. පෙරු රාජ්‍යයේ 312,911ක් ආසාදිතයි. මරණ 11,133යි. චිලි රාජ්‍යයේ 306,216ක් ආසාදිත වෙද්දී මරණ 6,682යි. එක්සත් රාජධානියේ 287,621ක් ආසාදිත වන විට මරණ 44,602යි. නව මරණ නව ආසාදිතීන් 642යි. නව මරණ 85ක් වාර්තා වෙනවා. ඉරානයේ 250,458ක් ආසාදිත වෙද්දී මරණ 12,305යි. නව මරණ 221යි. නව ආසාදිතීන් 2,079යි. ඉතාලියේ 242,363ක් ආසාදිත වෙද්දී මරණ 34,926යි. ගෙවුණු පැය 24දී නව ආසාදිතීන් 214ක් ඉතාලියෙන් වාර්තා වෙද්දී නව මරණ 12ක් වාර්තා වී තිබෙනවා. පාකිස්තානයේ 240,848ක් ආසාදිතයි. මරණ 4,983යි. නව මරණ 61යි. නව ආසාදිතීන් 3,359යි. සෞදියට අපි යනවා. සෞදි අරාබියාවේ 223,327ක් ආසාදිතයි. මරණ 2,100යි. අද නව මරණ 41ක් ගෙවුණු පැය 24දී වාර්තා වන අතර ගෙවුණු පැය 24 ආසාදිතීන් 3,183ක් මේ වන විට හඳුනාගද්දී 161,096ක් සුවය ලබා තිබෙනවා. ජර්මනි 198,812ක් ආසාදිතයි. මරණ 9,115යි. අද නව සිදුවීම් 47ක් වාර්තා වෙනවා. බංග්ලාදේශයේ ආසාදිතීන් 175,494යි. මරණ 2,238ක් වාර්තා වෙද්දී මේ වන විට නව මරණ 41ක් සහ නව ආසාදිතීන් 3,360ක් වාර්තා වෙනවා. කැනඩාවේ 106,434යි. මරණ 8,737යි. කටාර් රාජ්‍යයේ 102,110ක් ආසාදිතයි. මරණ 142යි. නව මරණ 4යි. නව ආසාදිතීන් 557යි. ආජන්ටිනාවේ 87,030ක් ආසාදිතයි. මරණ 1,707ක් වාර්තා වෙද්දී නව ආසාදිත මරණ 13ක් වාර්තා වෙනවා. චීනයේ 83,581ක් ආසාදිතින් වාර්තා වෙද්දී මරණ 4,634යි. නව මරණ නව ආසාදිතින් 9 දෙනෙකු පමණයි වාර්තා වන්නේ. ඊජිප්තුවේ 78,204ක් ආසාදිතයි. මරණ 3,564යි. ඉන්දුනීසියාවේ 70,736ක් ආසාදිතයි. මරණ 3,417යි.
බෙලරූසි 64411ක් ආසාදිතයි මරණ 449යි. එක්වදෝරේ 64221ක් ආසාදිත වෙද්දී මරණ 4900යි. බෙල්ජියමේ 62210ක් ආසාදිත වෙද්දී මරණ 9778යි. එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි බහරේන් ඇතුළු ඩුබායි අබුඩාබි ඇතුළු ප්‍රදේශවල ආසාදිතින් 53577යි මරණ 328යි. අද නව එක් මරණයක් වාර්තා වෙද්දී නව ආසාදිතින් 532ක් වාර්තා වෙනවා. 43570ක් සුවය ලබා 9679ක් ඇක්ටිව් කේසස් මේ වනවිට පවතිනවා. යනුව ඩුබායිහි 37,69,000ක් මේ වනවිට පරීක්ෂණ සිදු කර තිබෙනවා. කුවේට් රාජ්‍යයේ 52,840ක් ආසාදිතයි මරණ 382යි. ගෙවුණු පැය 24 නව මරණ 3යි. නව ආසාදිතින් 833ක් වාර්තා වෙද්දී 42,686ක් මේ වනවිට සුවය ලබා තිබෙනවා. කුවේට් රාජ්‍ය පරීක්ෂණ වශයෙන් 422,885ක් සිදු කර තිබෙනවා. ඔමානයේ 51,725ක් ආසාදිතයි මරණ 236යි. නව මරණ 3ක් සහ නව ආසාදිතින් 1518ක් වාර්තා වෙනවා. සිංගප්පූරුවේ 45,423ක් ආසාදිතයි මරණ 26යි. නව ආසාදිතින් 125ක් වාර්තා වෙනවා. පෘතුගාලයේ 45,277ක් ආසාදිතයි මරණ 1644යි. පැනමාවේ 41,251ක් ආසාදිතයි මරණ 819යි. පොලන්තයේ 36,951ක් ආසාදිතයි මරණ 1551යි. ඊශ්‍රායලයේ 33,947ක් ආසාදිතයි මරණ 346ක් වාර්තා වෙනවා. ස්විට්සර්ලන්තයේ 32,586ක් ආසාදිතයි මරණ 1966යි. නව ආසාදිතින් 88ක් වාර්තා වී තිබෙනවා. බහරේන්හි 30,931ක් ආසාදිතයි මරණ 101යි. අද නව මරණ 3ක් වාර්තා වෙනවා. නයිජීරියාවේ 30,249ක් ආසාදිතයි මරණ 684යි. මෙවර විට අසර්බයිජානයේ 21,916ක් ආසාදිතයි මරණ 274යි. ජපානයේ 20,174ක් ආසාදිතයි මරණ 980යි. ඔස්ට්‍රියාවේ 18,615ක් ආසාදිතයි මරණ 706ක් වාර්තා වෙද්දී නව ආසාදිතින් 102ක් වාර්තා වෙනවා. නේපාලයේ 16,531ක් ආසාදිතයි මරණ 35ක් වාර්තා වෙද්දී නව ආසාදිතින් 108ක් වාර්තා වෙනවා. දකුණු කොරියාවේ 13,293ක් ආසාදිත වෙද්දී මරණ 287යි. නව මරණ 2යි. නව ආසාදිතින් 50යි. ඩෙන්මාර්කයේ 12,916ක් ආසාදිතයි මරණ 609ක් වාර්තා වෙද්දී නව ආසාදිතින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සුඩානයේ 10,084ක් ආසාදිතයි මරණ 636යි. ඔස්ට්‍රේලියාවේ 9,059යි. නව ආසාදිතින් 173යි. මරණ 106යි. 7,573ක් සුවය ලබා තිබෙනවා. මේ තමයි සෙකන්ඩ් වේව් එකක් ඔස්ට්‍රේලියාවේ. වික්ටෝරියා මේ කියන ප්‍රදේශ බහලා දාලා 50ක් ජනතාව ලොක්ඩවුන් එකක ඉන්නේ. මෙල්බන් වැනි නගරවලට පවා මේක බලපාලා තියෙනවා. ඒ නිසා දෙවැනි රැල්ලක යම් ආකාරයේ ස්වරූපයක් ඔස්ට්‍රේලියාව තුලින් මතුවෙමින් පවතිනවා මේ මොහොත වෙන විටදී. නොවේහි 8,954ක් ආසාදිතයි මරණ 251යි. නව ආසාදිතින් 4 දෙනෙකු පමණයි. මැලේසියාවේ 8,683ක් ආසාදිතයි මරණ 121යි. නව ආසාදිතින් 6යි. වෙනිසුලාවේ 8,008ක් ආසාදිතයි මරණ 75ක් වාර්තා වෙද්දී 2,100ක් සුවය ලබා තිබෙනවා. සෙනගල්හි 8,784ක් වාර්තා වෙද්දී මරණ 143යි. නව ආසාදිතින් 127යි. නව මරණ 2යි. ෆින්ලන්තයේ 7,273ක් ආසාදිතයි මරණ 329යි. නව ආසාදිත 8ක් වාර්තා වී තිබෙනවා. ඉතියෝපියාවේ 6,774යි. මරණ 120ක් මේ වන විට වාර්තා වෙනවා. එතනින් පසු අවධානය යොමු කරන විටදී කොස්ටාරිකාහි 5,836යි. මරණ 25ක් වාර්තා වෙද්දී අද නව එක් මරණයක් වාර්තා වී තිබෙනවා. පිට අමතරව පලස්තීනයේ 5,220ක් ආසාදිතයි මරණ 92ක් වාර්තා වෙනවා. නව ආසාදිතින් 191යි. සමස්ත මරණ 22ක් අලුතින් අද දවස තුළදී ගෙවුණු පැය 24දී සිදුව තිබෙනවා. ඒත් එක්කම ලක්ෂම්බර්ග්හි ආසාදිතින් 4,650යි. මරණ 110ක් වාර්තා වෙනවා. මැඩගස්කර්හි ආසාදිතින් 3,782යි. මරණ 33යි. නව ආසාදිතින් 209ක් වාර්තා වෙනවා. තායිලන්තයේ 3,202ක් ආසාදිතයි මරණ 58යි. නව ආසාදිතින් 5ක් වාර්තා වෙද්දී 3,085ක් මේ වන විට සුවය ලබා තිබෙනවා. සෝමාලියාවේ 3,028ක් ආසාදිතයි මරණ 92ක් වාර්තා වෙනවා. මේ වෙනිට මාලදිවයිනේ ආසාදිතින් 2,517යි. මරණ 13ක් වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ 2,151ක් ආසාදිත වෙද්දී මරණ 11ක් වාර්තා වන අතර අද නව ආසාදිතින් 57ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීම තුළ යළිත් ශ්‍රී ලංකාවේ ආසාදිත වක්‍රය ඉහළ යාමක් මේ වන විට වාර්තා වෙනවා. කෙසේ වෙතත් අප ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවේ සහ රට තුල තවත් ආසාදිතින් නොපවතිවා කියා. දෙවන රැල්ලක පෙර නිමිති පෙන්눔 කරනවා මේ වන විට වසංගත රෝග විද්‍යාංශයේ දැනුම් දෙන්නේ රට තුල තවත් රෝගීන් සිටිය හැකි බවයි.
මේ නිසා යළිත් අවධානම හිසෝසුවෙන් පවතිනවා. මෙතරම් දවසක් නිකටතර පැලඳී මුඛාවරණය යළිත් මූණට ගන්න අවස්ථාව හරි. මොකද අපි දන්නවා අපි කොයිතරම්නම් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් මේ කාලවකවානුවේදී පිළිපැද්දාද කියන දේ. අප අමතක කළා කොරෝනා අවසන් කියා. නමුත් මතක තබා ගත යුතුයි අවසන් වූයේ ඇඳිරි නීතිය පමණයි. ලෙබනන් වල ආසාදිතින් 2012යි මරණ 36යි නව ආසාදිතින් 66ක් වාර්තා වෙද්දී 1368ක් සුවය ලබා තිබෙනවා. එස්ටෝනියාවේ 2011ක් ආසාදිතයි මරණ 69යි. මලාවිහේ 1942ක් ආසාදිතයි මරණ 25යි අද එක් නව මරණයක් වාර්තා වෙනවා. එතනින් පසු අවධානය යොමු කරන විටදී සියරා ලියෝන්හි 1584ක් ආසාදිතයි මරණ 63ක් වාර්තා වෙනවා. නව ශ්‍රීලන්තයේ 1540ක් ආසාදිතයි මරණ 22යි නව ආසාදිතින් 3 දෙනෙකු අද වාර්තා වී තිබෙනවා. හොංකොංහි ආසාදිතින් 1366යි මරණ 7යි නව ආසාදිතින් 44ක් වාර්තා වෙද්දී 1176ක් මෙමෙරි විට සුවය ලබා තිබෙනවා. යෙමනේ 1218ක් ආසාදිත වෙද්දී මරණ 351යි. ලිබියාවේ 1268ක් ආසාදිත වෙද්දී මරණ 36යි. රුවන්ඩාවේ 1194ක් ආසාදිතයි මරණ 3ක් වාර්තා වෙනවා. ජෝර්දානයේ 1169ක් ආසාදිතයි මරණ 10ක් වාර්තා වෙනවා. නයිජර්හි 1097ක් ආසාදිතයි මරණ 68යි. මොසැම්බික්හි 1071ක් ආසාදිතයි මරණ 8යි. සයිප්‍රස්හි 1068ක් ආසාදිතයි මරණ 19යි. උගන්ඩාහි ආසාදිතින් 10යි මරණ නැහැ නව ආසාදිතින් 23 දෙනෙකු වාර්තා වෙනවා. 908ක් මේ වන විට සුවය ලබා තිබෙනවා. මේ හා සමානවම අනිකුත් රාජ්‍යයන් අතරින් තායිවානයේ ආසාදිතින් 449යි මරණ 7ක් වාර්තා වෙද්දී වියට්නාමයේ ආසාදිතින් 369යි මරණ නැහැ 347ක් සුවය ලබා 22ක් පමණයි මේ වන විට රෝගී තත්ත්වයේ පසුවන්නේ. ඒත් එක්කම ඔවුන්ගේ ආර්ථිකයත් ශක්තිමත්, ඔවුන් වැඩපිළිවෙල අඛණ්ඩව දියත් කරනවා. ලොක්ඩවුන් පිළිබඳ ඔවුන් වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා වියට්නාමයේ අද බොහොම ශක්තිමත් සාර්ථක තැනක සිටිනවා. බහමාසියේ ආසාදිතින් 106යි මරණ නැහැ. අද නවසේ මරණ නැහැ. සමස්ත මරණ වනු වාර්තා කිරීම 11ක් බවට පත්ව තිබෙනවා. ලෙසතෝහි ආසාදිතින් 91යි මරණ වාර්තා වන්නේ නැහැ. බූතානයේ ආසාදිතින් 80යි මරණ වාර්තා වන්නේ නැහැ. 55 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා. මේ අද අපි ඔබට ගෙන ආවේ අද දවසට අදාළව ගෙවුණු පැය 24 තුලදී වාර්තා කෙරුණු කොරෝනා වෛරසයේ පැතිරීම හා සම්බන්ධ සවිස්තර වාර්තාවයි. මේ ෂෙයා කරන්න, මේ පිළිබඳ දැනුවත් වෙන්න, ඔබ සිටින රාජ්‍යයේ ආසාදිතින්ගේ තත්ත්වය, රෝගයේ වැඩිවීමක්ද අඩුවීමක්ද කියන සියලු දේ පිළිබඳ සවිස්තර වාර්තාවයි අපගෙන එන්නේ. ශ්‍රී ලංකා ට්‍රුත් අපගේ වෙබ් අඩවිය YouTube නාලිකාව subscribe කරන්න.